තුම් වූ ධර්මදේශනය ප්‍රඥානාලිකාවතුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදුකිරීම සඳහා අභාවපාප්ත ජන් පියසේන මහතාගේ දාය්‍රබිරිද සෝමාවති ජෑසිංහ මහත්මිය දූදරු මුණුර මිනිබිරියන් සහෝදර සහෝදරයන් හා ඥාතිහිතවතුන් විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදහැති දායිකත්වය දරාතිබෙනවා උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිතවන්න වූ මහාපුුණ්‍ය ශක්තිෙන් කුල්ියාපිටිය කඩව ව ෙර පතිංිස ට දායකත්වය දරු අය අතරින් වියෝ වූ J.ම්. පසෙන් විශ්්‍රාමික විදුහල්පතිතුමාගේ තෙවර්ශපූර්ණ පිංකම වෙනුවෙන් එතුමාට පින් අනුමෝදන් කිරීම පිණිස මේ උතුම් ධර්මදානය සිදුකරනු ලබන අතර මේ උතුම් ධර්මදානයෙන් ජනිතවන්නා වූ සේලුපුුණෙ කුසල් එතුමානන්ට අනුමෝදන් වේවා සසර දුක් කෙලවර කර උතුම් නිර්වාණය සාක්ෂාත්වීම පිණිස මේ පුුණ්‍ය ධර්මයන් හේතුවේවා එසේම කුලියා පිටිය හග්ගමුව පදිංචිව සිට මියගින් එච්චෙම් වීරසිංහ ආදරණය පියාණන්ට බෝහිංගමුව පදිංචිව සිට මියගිය වින්සන් බොතජු සීලවති බොතේජු අදරණය දෙමාපියන්ටත් කුරුණෑගල බමුණාවල පදිංචිව සිට මියගිය පියදාසපතිරන ආදරණය පියාන්නන්ට සහ මියගිය දෙපාර්ශවේ දෙමාපියන් සහෝදර සහෝදරයන් හා ඥාතීන්ට මේ උතුම් ධර්මදානයෙන් ජනිතවන්න වූ පුන්නෙකුසල් අනුමෝදන් වී උතුම් නිවන්සුව සාක්ෂාත්වේවා ගෞරවනය දේශකාණන් වහන්සේට නිදුක නිරුගී සුවපත්්භාවය සහ දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා කියයාා බලාපොරොත්තු වෙනවා එසේම වේවා කියයා ආශිර්වාද කරනවා. නමෝතස්සේ භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ. නමෝතස්ස භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස පංචභික්වේ කන්දයේ දේශස්සාමි පංචිඋපාදානක් කන්දේච තං සුනාතති. ධර්මාණු ශස්සනාවට අදාලස දැබැර අනුග්‍රහකත්වය දායිකත්වය දැරූ බවතුන් ප්‍රමුඛ. මෙමොහොත අපට සවන්දීම සඳහා වධානය යොමු කොට සිටින් නව සැදැහැවර පින්නතනි සමන් වහන්සේ කැමති පරදි දේශනවක් කරනු ලෙස කරන ආරාධනයක් අනුව යමින් පැහැදිලික ලොයුතු කරුණක් ගනප කතා කරන්නට සංවිතනිකායේ කන්දක වගේ කන්ද සූත්‍රයේ තෝරයා ගන්නවා. මේ ග්‍රන්තයේ අම්යම් සූත්‍රවල පවතිනවා පාටයක් පපුතු්ජ සුතුවාරශ්‍රාවකෝ කියලා. මේ පලදිකේ පෙන්නනවා මේ පෘථජන කියන පුද්ගලයා මේ පච්චස්කන්දය ගැන දන්න හැ දක්ෂනෑ ඒ දර්ශනය නෑ කියලා. ආරියන්ගේ. ආරයන් දකි නෑ කියනද ආරයන්ගේ දැකීම නෑ කියලා ගත්තත් ගත්තත් හරයක. ආර්ය ධර්මයහි දක්ෂ නෑ. ආය ධර්මය ශික්ෂණයකුත් නෑ. අවිනීතෝ. එදකට පංචස්කන්ද ධර්මතාවය පිළිබඳ අනවබෝධය ෘතක් ජනභාවයයිය. පචස්කන්ද ධර්මතාවය පිළිබඳ කටපාඩව නෙවෙයි අවබෝධය භාවයයි මේ සසුනෙහි මේක වැදගත් මාතෘකාවක් වොසයෙන් මම දකිනවා එටි විහේතු ගොඩක් තිබෙනවා. මෙ අතාගතවර ව ධර්ම දේශනා කරුණුන් ලබන්නේ බව නිරෝධය පිණිස නමුත් ලෝකෙ මොන ධර්මතිමනත් පාප ධර්මපුුණණි දන්න ධාන ධර්ම ඒවසේරම බවගාමිත් ය තුළක්‍රිය ආත්මක වෙන්නේ. හේතුව ඔවුන් මේ පංචස්කන්ධ ධර්මතාවය තුළ බවනි රෝධය කියන එක දැක්කේ නැති නිසා හුන් ඒ හැමේ එකක් තුළම පුද්ගලයක් ලබන සංවරයක් තුළ ආත්ම දෘෂ්ටයක් තුළ ගමනක ටහුුණම්. එනිසා බව බන්ධනය තුළ තමයි කාමරූපාරූප බවත්ත්‍රයේ ගමන තියෙන්ෙ හෝ අභිසංකාර මත පැවැත්ම සිදුවෙන්නේ. බව බන්ධනය වෙනුවට බවනිරෝධය. දකින්න මොකක්ද කරන්න ඕන කියන කාරණය පිළිබඳව. පුට්‍රක්ජාන සමාජයට අවෝධයක් නැහැ. ඔවන් පාපේ වැරදිී බවදන්නවා අපින හොඳ බවදන්නවා සික්ෂාපද සංවරය හොඳ බවදන්නවා මේ වැ මේවායි යෙදෙමින්. බුදු සමෙන් පෙන්න්න බව නිරෝධ නිබ්ා නංකින ප්‍රතිඵලය බලා පපොත්තු වෙන නමුත් ඔවන්ට නිරෝධ ගමනී පටිපදදාාව හමු වෙලා නෑ මේ හැම දහක් දහමක්ම මාදකින්නේතතාගතවරු හෙළිකරලතිබෙන්නේ මේ මේ පැහැදිලි කරන්නට හදන සවුම් ධර්මතාවේ ඇතුළත දහරණයක් අසෙන් මෙහෙම ගන්නකෝ අපි ඇතැම් ග්‍රන්ථෝල සඳහන්න එනවා අතීතෙස්කන්දකි වහම ඉස්සර ජීවිතය මතු ඉස්කන්දක වහ මතු ජීවිතය මේ ස්කම් මේ ජීවිතය අන්නහෙමී අතීත වර්ථමානාගත ජීවිත තුනකට බෙදලත් බෙනවා. මෙන මේ වගේ මේ පාලියෙන් තිබන දේ සිංහලට බෙදීමේදී පචස්කන්ධ ධර්මතාවේ නම් වූ කාරණය පිළිබඳ අනවබෝධයෙන් ලියන්න කියන්න කතා කරන්න ගියුත්. පාලියට ලැබෙන අරුත සිංහල නොමගාව නුසුලු එම ැත්තම් හීනාර්ථ ඇති නැත්තම් මඟ හෙළි නොවන අර්ථයක් බවට පත් වෙනවා. ඒවගේම අපි දකිනවා බුදු සමේ ගැමුරු දහම් කියලා යම්කටසක් ඇත්ද විවිධ මාර්ගකීපයක් අපි දකිනවා ගැමරුදුදහමසයෙන්.ඒ හැම ධර්ම මාර්ගයකම පවතින්නේ තිත්තධම්ම පරියායක් හෙවත් ප්‍රමාද විහරසාහ ප්‍රමාද විහරණය කියන දෙකක්. ඒක ඔය පංචස්කන්ද කියන ධර්මතාවය තුළ තමයි ප්‍රමාධ විහරණය තියෙන්න්නේ ප්‍රතක්්්‍යනයාට අයිති දුක්ඛගාමිනී පටිපදාවයය ඒ හුට තේරුුණ මයින් මෙදිදෙන්ට අනුගමනය කර්ඩෝ නෙ අපමාද විහිරණය. අන්නේ විදිහට මේක ගැමුරින් තේරුම්ගත් තම මෙතැන් සිට බලලා ඕනෑම ධර්මකරුණක් ඩිවරදි කරගන්න පළුවනය. ඇැව බුදුන් වහන්සේ අධාරලතිබින දෙයක්නේ අටුවා වරදවා ගැනීම කියන එක. අටුවා කියන එක ගන්න ඕන මෙහෙමයි. බුදුන් වහන්සේගේ කාලේ උන්වහන්සේ අටවා කියන පොත්් පත් දේශන තිබුණුණි නැහැ. වර්තමානය හුයි මඇතයි ඊට පස්සල් කාලිකත මයි අර්ථ කතාහෙවත් මේ අර්ථ විග්‍රහයට පොත්වත් බෙහිරුණේ. නවත් බුදුරජාණන් වහන්ේ අටවා කියල කියන්නේ පොත්ත්වලට වෙන්න බෑ කාලි පොත්වත්ති වන ැහැනේ. අර්ථකතනය අටවාවල කරන්නත් අර්ථවිග්‍රායක්. එදකට අර්ථය වර්දවා ගැනීම පෙළ දහම වර්දවා ගැනීම කෙක් එක පෙන්නව තිබෙන. මේක සදහම්යටටපත්තන්නට හේතුවක් වසන්ත තාගතයන් වහන්සේ පැදිලි කරලා තිබෙනවා. එනිසා අපට අර්ථය නිවරදි කරගන්ට අවශ්‍ය හොඳම අටුවාව නැත් නම් මම කියන්නේ අටවාාව කලා ග්‍රන්ථයක් නෙමේ අර්ථකථනය විවරණය පංචස්කන්දය පංචිපාදා නස්කන්දයයි. අන්නේ හැමදේට මාදාල මේ කරුණ මේ පැහැදිලි කරලා තිබෙන ආකාරය. පාලිය උදව් කරගන්න සිංහලේ තියෙන ආකාරයෙන්ම කියන්න නැතුව ඔබගේ අවධහනයට ලක් කරන්නටයි මම මේ කල්පලාා කරන්නේ මේක තථගතයන් වහන්සේගේ පැහැදිලිකරීමක් භික්ෂූන් වහන්සෙල්ලා අමතල මහණනිි මඔබට පංචි උපාදානස්කන්දයත් පංචස්කන්ධයක්ත් පැහැදිලි කරන්නට අයියන්නේ නතට එක වන්නස ැඇති මේ ති කක්්ද කියලා. එසකට මේක ම මතව දව්කරගන්න සූත්‍ර තියන්න බපුලුවන් මොකද මේ ලෝකයේ රටේ පවතින විග්‍රහයට වෙනස් විග්‍රහයක් මේක තුළම මට අරම් පෙන්නන්න පුළුවනි. කථමේච භික්වේ පංචක් කන්දා පංචස්කන්දය කියන්නේ කුමක්ද යකින්ි භික්වේ රූපන් අතිීතානාගත පච්චුපන අජත්තන්වා බහිද්ජාව ඕෝලාරිකං වාසුමංවා හිනංවා පනිතංවායන් දරේ සතිකෙවා අයං මුච්චතිී රූපක් කන්දෝ ඔන්න ැ පංචස්කන්දේ මේ ඉතුරටිකත් අපිහි ගම්මු යාකාචි වේදනා යාකාචි සං්ඥා, යාකාචි සංකාරා යංකංචි විඤ්ඥානම්. ඒ එකට ග මු වෙන වුණු පැහැදිි කරන්න අපට කාලය අවශ්‍යන හැන. මේක එකට එක ප්‍රහලන් නිසා. ඒ හැමකට මත් තිනවාර මම මුලින් කතා කරපු පාලිය දැන් සිංහලට ගන්නම්. අතීතයට ගිය හෝ හට නොගත් හෝ අනාගතයට අයත් හෝ වර්තමානයට හෝ ඇතුළදට හෝ පිටට අයත් එම නැත්තම් ගොරෝසු හෝ සියුම් හෝ හීනහෝ ඔහෝ උසස්සූ හෝ එකල හක්ති න. යම් කිසි රූපයක් ඇදද ඒවගේ දුරහෝ ළග යම් රූපයක් ඇදද රූපස්කන්දයයි. දැන් මෙම එකකුලොස් ආකාරයකට බෙදන්න එමනවාද. සරීරය වෙදඩ පුළහඳ දුරහෝ ලඟ කියලා. සරීරය වෙෙදන්න පුළුවහන්ද අතීව වර්ථමානාගත කියලා සරීරය වෙදන්න පුළහන්ඳ ඇතුළද පිට කියලා නමුත් අපට මේ වේදනා සංඥා සංකාර විඤ්ඥාන හටගන්නේ කොහේ කියල දවත තාගතයන් වහන්සේ මේ සූත්‍රයේ මෙහි සහන් සත් අට්ටාන කොල සූත්‍රයේ පැහැලි කර ති වෙන්නේ වේදනා හයකුත් සංඥාහයකුත් සංකාර හයකුත් විඥානහයකුත් චෙීම ික්වේ වේදනාකායු තේම සංඥාකායෝ සංකාර ප විඤ්ඥාන හය හය ඇති වෙනයි කියලවා එදකොට වේදනා හයක් ඇතිවෙන්න මන අනිසාද මානන් දකින්නේ දොරවල් හැයටිසා දොරවල් හයන්නේ අපි විඳින්නේ යමක් එතකට විඳන්නේ මොනවාද දොරවල් හයට අදාල අරබුණු විඳීමේදී කවුරු හරි සරීරයේ විදිනවාද රූපයක් නැරමීමේදී රූපය විදිනවාද සබ්දයක් ඇසීමේදී සබ්දය විදිනවාද ගන් දෙයක් දැනේදී ගන්දය විදිනවාද රසයක් විඳීමේදී රසේ විදිනවාද පහසකදී පහස විඳනවාද මේ වේදනා හයට අයත්තවෙෙ දොරාල්හට අයන අරමුණු නේද අරමුණූලට කියනන්නේ රූප සබ්දගධදරස පොට්ටහබ දම්ම කියලානේ. ඒ අරමුණනන් දූරේ සන්තිකයේ අධජත්තික බාහිර සුකුමෝලාරිකෝ හීනෝ පනීතව අනි අතීතවත්තමාන පච්චුප්න්න කියල බෙ දන්නත් පුළුවනි නේ. අන්න එහෙම තේරුම් ගන්න බලන්න. එනිසා මේ කන්දක සලාඇතන වගග තුළ පංචාත් වහන්ත විග්්‍රහයේදී ස අම්මාකාරයක අ අර කියන අර්තයෙන්මත් තිබෙනවා පාලි සිංහලට පරිවර්තනය කිරීමේ දිහෝ වොනොවරි හයා ේතුවක් නිසා ඒ වැරදි අර්ථය මත් තිබෙන අකට බුදුන් වහන්සේ වැරදි අර් දශනා කරකාකිල කියන්න වෙහනි බුදුන් වහන්සේ වරදින්න වැැහැ නමුත් පාලි සිංහලට පරිවර්තනය වීමේදී අපට ඔපපු කරගන්න බැරි විදිහයට අපි අමාරුව වැටනි විදිහට කතා කරන්න ව්‍යාති වෙනවා. ඒ පංචස්කන්දවල රූප කියනේ එක සරිරයට හෝ පට ව්‍යාපෝතේජවලට ගලපපු පුරුද්දක් බොහෝ කල් පටන් අපට තියෙන නිසා දැන් එතකොට එහෙම නම් සත් අට්ඨානකු සලසූත්‍රයේ මේ කන්ධ විග්‍රහයනුවගත් කළ කට දරවල් හයක්තිබෙනවා දරවල් හයෙන් අරබුණු පහල වෙනවා. ඒ අරබුණු විදිනවා ඒ අරුණු අඳුරනවා ඒ අරුණු තෙක්ක ලක්ෂයම් චේතනාවක් ඇති කර ගනු ලබනවා. ඒක වි් ඒසි දුවීමව ශශෂන් දැන ගන්නවා. එෙදකොට කය පරිහරණය කෙරන්නේ මේ පංචස්කන්ද නම් වූ ධර්මතාවය මූල් කොටගෙන. පරිහරණය කරන්න ක්ස්කන්ධ පංචකයක් තුළ කයක් නඩත් වෙනවා අපට අපාගත සත්්‍යයා පරිහරණය කරන්නේ තවතෙන වචනය ගණඩ තිීනවාව පංචස්කන් දෙයක් ලෙම පංචුපාදානස්කන්දයක් පස්සෙ විස්තර වෙනවා උපපාතික සත්්‍යයාට නඩත්වෙන්ඩ කයක් නෑ ජාතු මහාභූතික කායක් නෑ නමුත් ඔවුනුත් පංචු පාදානස්කන්දය පරිහරණය කරන්නේ දෙවියෝ චාතු මහභූතික කයකට යුක්තවවෙ නෑ නමුත් ඔවු ගත් තිබින්නේ සක්කකා ඉහවත් පංචුපාදානක්කන් දෙෙනි අපි සක්කයිෙන් විදිලයින් වයයි කියලා හිතන් හිට අපි මේ සක්කා තුළ නිඉන්නේ කියලා දෙවියන්නම බුදුන් වහන් සිදරී ප්‍රකාශ කරනවා. රුපිය අරුපී බඹතල කියලා කියන්නේ මනෝමේ කයක්වත් තියෙන එකක් නෙමි දෙවියන්ට මනෝමේ වසයෙන්වත් කයක්ති නො සංසුන් සමාධයක් විතරයි. එතකට ඒකෙත්ඒේ වුණට සක්කාවත් පජ්ජිපාදන අස්කන්දය රූප තියෙනය කිය ලතියෙනවා. මේ රූප යන්න මේ ඕනෑම තැනකට තියෙන් දෝන දෙයක් වසයෙන් කල්පනා කරන්න ඕන. නත් අපි පැහැදිලි කරන බටව්‍යපෝතයේජෝ කිනවත්වන් සමාජයේ පැදිි කන රූපට ගත්තහ මේ එක අයිති වෙන්නේ අන්ඩජ ලාබූජ සංසේජද සත්ත කොට්ටාසයන්ට විතරයි. එතකට ප්‍රතිසන්දිල එහන්න බෑ. උපවාතික ප්‍රතිසන්ති පෙන්න්නන්න බෑ. අන්න හෙම කාරණයක් වී නොමයකය. තිනිසා පොත්වල දෙ ආකාරයෙන් පැහදිලිකරීම් තුම් ආකාරෙන් පැදිලිකීීමම් තිනවා නොත්ම බදුසම සඳහන් වෙනවා. ඇසූධර්මය පෙළ දහම අරුත්පිරිික්ෂා බලන්ට ඕනැ කියලා එහෙම කරන්න නෑ කියල තියවා සමහරය. ධර්මය ඇසු හම එක සවයං වි්‍යශචනයයටට රැත්තන්ගේ පෙළදහම තමන්ට යොදල බලන්නය පෙළ දහම කියන්නේ එකනේ. ඒ පෙළදහම යොදලා වලන්න පටන්ගත්ත නිසා තමයි අපට මේ කෝදැන් රූප කියලගත් හම සරීරය රූප තන්හා කියන්නෙකු තෙන්ටද. රූප කියගත්ත හම සරීය සබ්ද තන්හා කියන්න මොකටද. චයි මේ බෙක්වේ තන්හාකායෝ තන්හායත් ස්කන්දහයක් තියනවා කියලා තියෙන ශරයේ මුල්කට දින. අරමුණන මුල්කට රූප තන්හා සබ්ද තන්හා ගන්ධ තන්හා ර න්නහා පොට්ටබ තන්හා දම්ම තන්හා. එහෙනන්ගේ රූපතන්හා සරිරයටනය රූපය අරමුණට ඇතිවෙන මුලාව. සබ්ද තන්හා සබ්ද රූපේට ඇතිවෙන මුලා ගන්ධ රූපේ රස රූපේ පොට්ටබ රප එතකොට රූප කියන්නේ අතිගල්ලන්න පුළුවන්දේ වල්ේනි. මේ බුදුන් වහන්සේ ලොවට පහළ වී ධර්ම දේශනා කරන්න භාවිතා කළවූ ඒකකය. ඒකකේ වැරදිනාමමිනුම් වර්දිනවානීද. අපිගේක මීටරයයි කියලා අපි ගන්නවා සටිමිට එකසි එකක් ඇතනු නමයක් එ නැනම් අප කිලෝ එකයි කියලා ගන්නවා ග්‍රම් නවසය පණහක් නැත්නම් එක් දස් පණහක්. දැ කොතරම් මැන්ත් ඊට පස්සේ උත්තරේ වැරදින්නේ? මකද මින්ම වැරදී. මම දකින්න මේ ගෞතම සසුන තුළ ආරය පුද්ගල භාවේ අතුරුදහන්වෙන්ට හේතුවම මේමින්ම වැරැද්ද. බලන්නමින්ම නිවැරදි කරගත් තම ඔබට මේ මට උත්තර නැද්ද කියලා. නිසා ඒගැන සමාජයේ විධ අදහස් මතිමතා අන්තර තියන්න පුළුවන් අපි කියන දෙත් අරද කියලා කියන කෙනෙක් එන්න පුුවන්.ඒ පිළිුඳද අපට විවෙච්චන හෝ ර්කවාද විවාද නෑ ඔබ කල්පනා කරලා බලන්න. මොකද මේ මේ අතක්කා වචරගන කියලා කියන්නේ තර්ක කරලා දින ලහ යන්නෑ මමහරි ඔබ හරි කියලා. නමුත් යොදල බැලූත් ඔබට තේරුම් ගන්න පුළුවන්වෙයි තන්හාකායෝ හයක් තියන්නේ ශරීරයේ නිසානෙවෙයි දුරුවල් හයට හම්බෙන අරමුණේ ඇලීම ගැටීම නිසා කියන එක. එනම් අරමුණ සම්බන්ධයෙන් අපිවි දිනාආකාරයයි අරමුණ සම්බන්ධයෙන් අපි හඳුන ආකාරයයි අරමුණ සම්බන්ධයෙන් අපි ඇලින ගැටන ආකාරයයි ඒ සිදුක්ෂසිආකාර කම් ටික දැනගන්න ආකාරයයි පොකුරක් ෂනික පොකුරක් පෙරපසු නැතිය. වගේ ඒ සම්බන්ධින් ත තාගතයන් වහන්සේ වධරණ කරුණ තියෙනවා මේ කන්දයේ සු ස්කන්ධ නමති සමූහය හටගන්න කල්හි දෙරන කල්ලි මේ යන කල්ලෙ මේකට අවුරදුසීයක් ආත්මගණනත් දෙන්න කනේ කනේෂන යක්ෂණයක් පාසා අපේ පස් දොර උදක්වෙන් හෝ මනෝදවාරයෙන් සිත තුළ ඉපදී මැරණ ධර්මතාවයක්. මේක තුළ ඇතිවෙන්නවූ මුලාව බව ගමන හදනෝ. එකතයි මිනිසුන්ට සිදුුවනාව වැරැද්ද. සව සමහරනව වර දෙයයි වනිසා නෙවීමක් සැනසීමක් හොයාට හැවිට දුකට පත් වෙන්නේ මේ මුලාව තුළ. මුලාව තුළ ගමනම වැරදි ගමන ගැන කතා කළට මුලාව දුරුවෙනකොට ගමනක් යන්න කෙනෙක් නැතුව යනවා. එබැවින් මේ කරුණ එෙරුම් ගැනීමේදී බලන්න මේ. මේ පංචස්කන්ද කියන එක විග්‍රහ කරගොට ඒ ඔයටික තියෙනවා. එතකොට අපට ස්වභාවෙන්ම මේ පංචස්කන්ද කියන ධර්මතාවේ ලෝකකි ජීවත්වන්නට දොරුවල් පහක් තියනෝ නම් පහහිෙන් හතරක් තිනම් හතරින් හයක් තියන නම් හයෙන්ම පහල වෙන්ඩ ෝන. මන්දයත් හඳුනාගෙන ලෝකෙත් සමඟ බන්ධන නොව සම්බන්ධතා පවත්වන්නට උදක්වෙන බැවින්. ම උත් අපි තේරුම් ගන්න ඕන සංකිිත්තයන පංචක්තන්දා දුක්කා කෙල හම දේශනා කරප එකක් නැහැ. එතකොට මේ එකලොස්සාආකාරයට වේදනා සංඥා සංකාර විඥාන සියල්ලත් එකකොස් ආකාරයටට වෙදන් යියයි අපි ගැනීමේ ද නේද මේ වමේ මෙ කියන ආකාරයට මේ අතීතයකක් හෝ අනාගතයකක් වසයෙන් වර්තමානකක් වසයෙන් ඇතුලින් එන එකක් වසයෙන් කල්පනාව බාහිර කාරණයක් නිසා එන එකක් වසයෙන් එමනත්නම් රළු සහසිියුම් වසය කැමතික් මැතික නර්තයෙන් වගේ සහ ගැටනු ගටන එකක් වසයෙන් සැව රලුසයුම් කියරක නවා ඒවගේම පහත් සහ උසස් වසයෙන් ඒවගේම දුරහෝ ළඟ වසයෙන් සටීරය බෙදනවාද නොමු තවට මේ ඒ අනමුර අරමුණුව ඒ ක ලොස් සාකාරෙන් එකකට ඔක ලොස්සාආකාරයට ෙදන්න වන නෑ බෙදන්න පුරුවන් එතකොට එක පො පෙළදහමක් තිබෙනවා පෙළදහම මේ ක්‍රියාකාරයුත්තයේ ඔබ ළඟ සිදුවෙනවා. ඔබ ළඟ මේක සිදුවවෙන්නේ වර්තමාන මුොහුතේදී ඔබ කරන ක්‍රියාදා ක්‍රාර්්‍යය අනුව වර්තමාන මයිදී ඔබ ඇසටදයොමු වෙලා ඉන්න කනටදයොමු වෙලා ඉන්නේ නාසැටදවම් වෙලා ඉන්නේ පුොක සබංගෝ භික්වේ දේ සිස්සාමික න පදේ සබ සූත්‍රය තුළ සියල්ල කියල දේශනා කරන්නේ ඔ දොරවල් හයයි අරමුණු හයයි. ඒ ඒ සිබුදුන් වහන්සේ වදාල සියල්ල තුළ මේක බලන් ඕනනේ. මහෙ මමට සියල්ල දේශනා කරන්නන්නේ මියි යන්න කියලා සබසූත්ත්‍රය පැදිරිි කරමින්. ක තියන ගංගා වද පිටි ට කඩම් මේ ේරම දේවාල්ටික සියල්ල කියල දේශනා කරන්නේ. කොහොද පැහැදිි කරන්නේ. චක්කංච රූපේච සෝතංච සද්දෝච ගානන්ත ගන්ධෝච, ජිවහාච රසෝච, කාෝච පොට්ටක්්බෝච මනෝච දම්මෝජ. දැන් මොනවාද මේ දවාර්හය අපේ සිත ද අරහට පිහිට ආකාරය තමයි මේ පෙන්න්නන්නේ සිත තමයි දරහටම පිහිටන්නේ. එනිසා සිතට බාහිර දේවල් උදව් කරගන නවූ පහලෙන් අරමුණ නැත්තම් අනෝධාරික පහලන අරමුණට කේනවා ෆූ සබ්ද ගන්දරස පොට්ටබ්බ දම්මා. එතකොට ඒවා ඇසේ කනේ නාසේ දිවේකාය පහල වෙනේ වනේ රු සබ්දගදරස පොට්ටබ කියන්නේ මේක වත් දෙයක් දැන ගන්න වෙනවා අපි බලනාකාරයෙන් අපිට ඇස වෙනයි ඉදිරියන් තියෙන රූපයයි එකේ ල අපි මේක පරතරයක් තිේල බලන්නේ. එහමතම සමාජීවරු වෙලා තිබින් ඇසට රූපකු හම ඇස ඇක්සි ගෝලය රූපක හම ඉස්රහෙන් තියෙන අමගේෙඩියක්හරි ොල්ග ඩියක්හරි අම්මහරිතාත්තහරය. හොඳ එහෙමගත්තොත් මනෝච දම්මෝච කියන එක ීමනව අද රූප වෙන්නේ ම මනෝදවාරය ඒකට බාහිර කිසිවක්වෙන්නේ නෑ සිත ඇතුලි පහ සිතවිල්ල තමයි රූපය විදිහට පෙනෙන්නේ. ඔබට තේරුම් ගන්න පුළුවනිද ඒමයි දවල්ටත් වෙන්නේ කියලා. වෙන සතමයි දවල්ට අදාළ සිතුවිල්ල කල්පනාවිදී සිහිනේදී බාහිර හේත්තු නැතුව පහල වෙනවා දවල්ට බාහිර හේතු උදව් කරගන සිතුවිල්ල පහල වෙනවා. කනේ නාසේදිවේකයි ඒ පහළ වෙන සිතුවෙල්ලා අපි එහෙන් නම් දකිනවා කනෙන් නම් අහනවා නාසේ නම් විදිනවාද මේක බාහිර දේවල් උදව්කර ගත්ත අපේ ලෝකයක් නේද මේක තම තමන්ට ආවේනිික ලෝකයක් නේද මේ එසේ තේරුම් ගැනීම උසස් ප්‍රඥාවක් වසය දකින්න බැරිද නිසා ඉදිරියන් තියෙන දේවල් ලෝට කතා කරන්නේ බිම්බ කියලා ඔබේ මුහුණෝට බලන්ඩොෝන නම් ඔබ කැඩපතක් විරට යනවා බලන්ඉන්න කැඩපත දිහා නමුත් කැඩපත නෙවයි පෙනෙන්නේ. ඒක පවතින සෙවනැල්ල. ඔබ බිම්බයයි සෙවනැල්ල පටි බිම්බයයි. එතකොට අපට බිම්බක් හඳුරාගන්නට පටි බිම්බ දක්වෙනවා. හරිද එනම් බාහිරලෝක තියෙන හැම දෙයක්ම හඳනා ගැනීම සඳහා. පටිබි බිම්බ යක හටිතරක් ගන්න එපා මේ කියන මේ චෛස්්‍යක තුළ පහල වෙන්න රූපරූපයේ සබ්දරූපය පටිබිම්බයක් එතකට ලෝකේ ඔබේ ලෝකේ බාහිරය තියෙනවාද සම්මත සමාජයේ ජීවත්තෙන්ට බාහිරයේ හඳන ග්ඩ උදවුණනාට මේක වෙනමම මේ සබබන් ෝබික්වේ දේශස්සාම පදේශල්ල සියල්ල සිත ඇසත්රූපයක් දෙකම සිත ත් සද්ධ දෙකම සිත සිතුවෙලි. එහම මනහම ඔබට තෙරුම්ගණ්ඩ පසු දෙයක්වේ නවා මෙවා ආස්ශ්‍රයෙන් හිත හදාගත්තන් පස්සේ බාහිර ලෝකෙ නැතුවට ලෝක ඇත්තේ නව මනෝ දවාරය කියලා. එක මේ උක්කමති තිබෙනවා හතුරු මතුරු හදාගත්ත දේවා. අන්න බාහිර ලෝක අත හැරුණට හදාගත්ත ලෝකයක් නිසා තමයි අපට ජීවිතය හ පැත්තට පරලොවග අන්න තියෙන පරලොයා මක්තියන්නේ. අධ්‍යාත්මික ඇතන හයට එකතු කරගත්ත තමන්ට ආදාල පිනට යානට අදාාර ලෝකයක් මනෝ ෝක හදාගත්ත නිසා තමයි ක ඇතුර හම ඇත හැරන හම පරලෝ ගමන අත්තිබෙන්නේ. මොමුණවාද යන්න කියලාහන්නේ සමහරය ජීවත්ෙන සිුරු කිල හැටක් බරනම් අලසිුරුකිලෝ හට දෙ එකක් බරයි මොක අග්‍යා නම් බර වැඩිවෙන්නේ තුවක්න එනම් උනේකුමක්ද අය පරිහරණය කළූ පංචස්කන්දයඇත හැරීම පංචුපාදානස්කන්ද ඇතහැරීම පංචුප ආදනස්කන්දය කිසිවක් අයියට අයිතති නෑ ඒන එක දකොට තේරෙනවා. දැන් පෙනන්නේ නෑ හෙන්නේෙ නෑ දැන්කැපු වට කෙටුවට මු කරෙන්නේ. එ චාතුම්හා භූතික කාය කෙ කක් පවත් එනෙනවා නමුත් පංචස්කන්දේ කායරූප කියන්නේ චාතුම්හාභූතික නෙව. පචස් සහදකා අයට ජාතුන් මහා භූතික කයයක් ඇතරු කරන ජීවත්තෙන්ට පුරනිි මේ කැනිකම් විවාානය වගේ. නමුත් ඔපාතික උපදිනා සත්්‍යයෙක් කර කියලක යන්නේ මේ කයි නතත් අර උපාදාන කරගත්ත වරදතුමසා බූත පේතාආදීකොට ඇති දිවවාධී කොට ්‍රහමාධි කොට ඇති පංචුපදානස්කද පැවැත්මක් පවතිනවා තම හදාගත්ත මනෝමේ ලෝකේ තුළ පවතුළ දුක් විපාකය පින තුළ ලෞගේ සප් විපාකයේ ්‍යානය තුළ ්‍යානසුවය. මිනිසා විසින් කරන ක්‍රියාකාරකම් තුළ තමයි මේවා සකස් වෙන්නේ. යකට මෙෙම ක්‍රියාකාරකම් මුල ඇලි සසරට යන්න සිද්ධ වෙනවා එතකොට ඔහුකාය සබේදූ පරම් මරණ කයමිදී මරණෙන් පස්සේ අදාළ ක්‍රියාකාරකම් අනුව දුග්ගතින් සුග්ගතින් දීව සහවිතාන් බැහම සහව්‍යතාන් උපද්ජති යන්නේ නෑ අරාරේ අධ්‍යාත්මිකකා ඇතන දල ඇතික ගත්තා වූ ෝකයේ ති ඇල්ම බැල්ම ඉඩ පස් හුට මේ ලෝකේ මොනවානතත් විඳන්න පුළුවන් අපි තවට ්ටිකක් පැහැදිලි කරම කොයි සරහට දැන් අපිට මේක දැනග්ඩ ඕන පංචස්කන්ද පංච උපදානස්කන්ද වෙන්න කොහමද කිය දැනගන්න ලඕන මහතරම එකක ගත්ත මේ සහහා පැහදිි කරට ඕන නිසා. කතමච බික්වේ පංචපාදානක් කන්දාා ඔන්න දැන් පංචස්කන්දේ පංචුපා දනස්කන්දයෙන් වෙන් කරලා පෙන්නන්නේ කොහොමද යංකින්ච භික්වේ රූපන් අතීතානාගත පච්චුපපන්නං අජ්ජත්තන්වා බහිද්‍යවා උලාරිකංවා සුකමන්වා හිනංවා පනීතන්වා දරේවා සන්තිකේවා ඒටික අරකමයි නමුත් එතන ලස්සන වචනය අත්තේ නවා සාසවන් උපාධානියන් පන්න වචනය පංචස්කන්දය පංචුපාදානස්කන්දේ බවට පත්වෙන්නේ ඔබ තුළතිවෙෙන් නවදුරුවලක මක් නිසා නැත්නම් රාථීතානාගත පච්චුපන්න කියෙ පංචස්කන්දය පංචුපදානස්කන්දේ බෙදීම අවශ්‍යයින ලෝකෙ හඳුරගන්ට එහෙම අවශ්‍යයි ත් මකක්ද මේ ප කියන්නේ කියල පැහැදී කරන්නේ. ශාසව කියන්නේ කෙලෙස් සහිත ආශ්‍රව සහිත උපාධානියන් කියන්නේ බැඳීම් සහිත. එට පංචස්කන්දය කෙලෙස් සහිතවීම ආසාාසවා කියන්නේ ආශ්‍රව කියනෝචනකරන්නක ආශ්‍රව සහිත. පංචස්කන්දය ආසරෝ සහිතවීම බැඳීම් සහිතවීම ඒ පංච උපාදානස්කන්දවට පත්වෙනවා. දැන් පංචස්කන්දේ දුක නැත්නම් පංචුපාදානස්කන්දය දුක තිබෙන්නේ සාසවා උපාධානයේ හේතුනේද දැන් තථගතයන් වහන්සේ පැහදිලි කරනවානේ උත්පත්ති පණවන්නේ උපාදාන රහිත කෙනට නෙවෙයි උපාදාන සහිත කෙනාට අයි කියලා එදකට කෙනෙකුට පංචස්කන්දයෙන් පරලො යන්න බෑ නමුත් පංච උපාදානස්කන්දය තුළ මේ ශසවා කියන වචනට අයිති උපාධානයක් කියන වචනට අයිති පෞද්ගලිකත්වත් එබෙන අතමට මාට අයිති පංචස්කන්දය සසරගත බන්ධනයක් ලබා දෙන්නෙ නෑ. නමුත් උපාධාන කියන එකඒ වචනින් පෙන්නනවා ඔබ ්‍රංයෝජනය වෙනවා සසරට බැදෙනවායි කියලා. තැන් මේක මෙහෙම තිබෙන්ඩ ද්‍රව්‍යෝන නෑ ඉඳින් භාග්‍යතුන් වහන්සේ මේ සත්්‍යයා මේක අයත් අතහැරේ වෙයි වෙනත් කයකට නො පැමිණියේ වෙයි නම් දැන් ඔහු ඉන්න ම නො අල්ලගනද. ඔහු කියන්නේ පල්කත් ද්‍රව්්‍යියකට නවේ එතකොට කය අත හැරුණ නම් මේ කයත් නෑ තව ප්‍රතිසන්දිීකට පැමණි නෑ මවකුසකටත් ඔපවාතික පතිසන්ධි යෙනවානේ ඒවගේ බුදුන් වහන්සේ වදාරන්නේ එතකොට ඔහු අල්ලක් වෙන්නේ උපාදානය එමයි අපි තේරුම් ගඩෝන එතකට උපාධානය තමයි මට පෙන සසරට ආහාර එ පැවැත් සතර කියන්නේ පවැත්මනි පැවැත්මට ආහාරය ආර කියන්නේ කනබුණු දෙකේ නර්ථ එනම ම එතන ගත්ති එදකට මෙන්න මේ උපාධානය වීම සහ උපාධානයෙන් මිදීම මුල්කොට ගත්දහමක් තතාගතුරු ලෝට පැහල දිවී ස්කඳ පංචකය තුළ දේශනා කර තුළු අනිකුත් ගවේෂකින් හොයාගන තිබුණේ උපාධානය තුළ සිත දියුණු කරන්න. එ සිතේ පරිහානියයි දුගතිගාමිත්වය සමගාමිත්වය සුගතිගාමිත්්‍යයයි තවටිකක් එහාට දියුණුවත් ්‍යානගාමිත්වයයි. එක සිතේ දියුණුවක් ඇරුණහම ඔවුන්ට මේ බදු හෙිර මේ බුදුුවරය විතු එලිරට සධර්මතාවය හසුවී නොතිබුණ බැවින් මේ බවගාමිත්වයෙන් මිදෙන්ට අවශ්‍ය මැඳදුම් පිළිදකට පත්ෙන්ට කාටවත් බැරි වුණා. එනිසා උන් අන්ත දෙකකට ගමන් කළ කම්සුවහයනය කාම්ුසු කල්ලිකානයෝගින් වසේනුත් ඒක එපයි කියලා සැනුසුමක් හයනා අය අත්ත කල මත වාන වසයවත් වසයනොත් උපාධානය තුළ ගමන් දෙක අග්‍යා. ැ තකට අපට රප විතරක් නෙවෙයි. ඒ රූපය මයි ර ම මම රූපය රූපය තුළ මා ඇත මා තුළ රූපය ඇත. දැන් රූපය මම කියන්නේ කය නෙමයි යතන. ඇහට පහර වුණ රූපය මත්වෙන් ගැනීම ම්‍ය මානය. ද මම මම වේදනාවය වේදනාවතුල මාත මාතුලවේද මෙහම බෙදුවට මෙහම වෙදට ුනත් නෑ මොකදේතරම් වේගවත නැතෙනවා. අන්නේ විදිහට මේ ස්කන්ධ පංචිකටය මක් එනවා ඇවිදින් කටයුත්ත හිදු කරලාදීලා මෙයන් හැකියාව එක තිබෙනවා. අපි විසින් අපට ආදාල පෞද්ගලික සභහකයට අනුව මේට එකතු කරන අගේ තමයි ම්ඥමානය. දමදිනාව කළ ප්‍රකාශය අපි කීපවත්ාවක් පැහැදිි කරලති වෙනවා මේ සක්කායට හේතු පඋපාදානයට හේතුෙන ස්කන්ධ පංචකට සක්කාය කියන අයි කියලා පෙන්නනවා. ඒකට එනදී මමකට ගැනීම පංචුපාදාන ස්කන්දය කියලා කියනවා. කයට එද එනව නතකොට ඇසින්කණෙන් නාසෙන් දිවෙන්කයින් ස්කන්ධ පහේ වහයක් පහල වෙන වනම් ඒකට එනදී හැට නං රූපය කනට නම් බ්දය නාසට නං ගන්දය අ රූප තන්හා කියන්නේ මකොට ගැනීම නේද සබ්ද තන්හා කියන්නේ මකොට ගැනීම ේද යම් තැනක සඳහන් කරනවාස්සාවාමීනින් ම මම කියලා කියනවා කොපනකිද මමවට පත්වවෙන්නේ කියලා එකට සතාගතයන් වහන්සේ බ පිතුරදීලනෑ බොරාදේ නැත්නම් ආනන්දය මේ පට ව්‍යාපෝත්තය ජ සහිත කටයි මම කියන්නේ කියලා තන්හාාවට මයි මම කියන්නේ තන්හාට මයි කියන තනිවතනින් තන්හාගත්හම කාමවාව විභව කිය තුරකට එබැදිලා කාම බව හයකටය නව තන්හාකායෝ. දැන්ඒ මම පිහිටන්න එතකොට ඇසේ කනේ නාසේදිවේ නේද. අරමුණතල පිහිටන්න වූ එතකොට ඒක දෙයක් ද්‍රව්‍යයක් නෙම ඒකට එකනිද දිච්ි කියලා කියන්නේ. එතකද ලෝකයේ මිනිසාට ජීවත්තෙන්නට දීතිවෙන වරමක්තමයි පංචස්කන්දය. ුදුවරන්ගේආවාදා අනු ශසනාවෙන් තර මෙම පරිහරණය කරන්න ගියාපු හම එකකට එනදේ මං්ඥනාවෙන් ම්්‍යමානයෙන් එත් ඇලිීමෙන් මුලාවෙන් ගැටීමෙන් මුලාාව එකතු කරීම තුළින් ඒක හටගෙන නැසෙන එකක් වෙනුවට කොමත් සඳ පහට ගත්තගමන් නැතිනු අර්ජයමානසු ජීමාන නිසුමීම නිසු කිරකයන්. හටගඩ නැසීමෙන් නිදහසට පත්ෙන්න්න පුුවන් ඔබට මේ ලෝකෙ නිදහස ජීවත්තෙන්න්න පුුවන් හැකියයා ඔබ නැති කරගන්නවා ඒ පංචිපා දනස් කන්දය බවට පත් කර ගැනීම තුළ එක මොකද වෙන්නේ අනාගතඵලයක් හද හේතු චිත්තා ්‍යන්තරය ගත කරන්න ඒවත් සංගෝජනය කරන්නට එන යංකෝභික්කවේ අනු සේති කරන්න තන්හාකලොත් යළිත් තන්හා හට ගන්්ඩවත්දේ අනුසයක් චිත්තා ්‍යන්තර ගත කරන්නට ඔබට අයිති ආවේනික ලෝකයක් හදන්නට ඔබට අයිති විපාකවාරයකට අදාළ හේතු. මේ විපාකවාරයට අදාල ඔබේ අනන්න්‍යතාවය විශ්සය කොහෙවත් ඔබට ගැලවෙන්න බැරිවිදිට බට බැඳීල පවති නවා. එනිසයි අර අන්තලික්කයන සමුද්ධ මජ්්‍යයේ පබ්බතානං විවරම් පවිස අන්තරීක්ෂත් තැනක් නැහැ අන්තලික්කය කියන්නේ මේ අන්තරීක්ෂ කියල කතා කරන්න විශ්වය කියන කාරණය ඒවගේ සමුද්ධ මජ්්‍යයේ ම මුහුද මැදත් ඇත්ත නෑ පබ්බතානං විවරම් පරවත විවරයක්කුත් නෑ එබඳු තැනක් නෑ තමන් කළ මේ කෙරම් පෙන්නන්නන්නේ ගාතාවේ පාපකර්මයෙන් කියලා අපි ගම්මු පාපකුණ්‍ය දාන උපාධානීය කර්මයෙන් මිදෙන්ට තැනක් නෑ ඇයි ඔබ විසින් කළදේ ඇත්නම් ඔබ සබ්දයක් පිට කළා මේක ඉස්සර බිත්ති වැදි ආ පහු වෙනවා. ඔබ බිත්තියට බෝලයක් දමළ ගැහවා ආපහු වෙනවා ඔබ ළඟට. අන්න එහෙම මේ චිත්තා අභ්‍යන්තර ගත කර උපාධන කිරීම තමන්ටම විපාකයක් ආපහුවෙන කර්මවිපාක නැමැති බන්ධනයට ඔබ ගොදුරුවුණ. ඉ කර්ම විපාක නැමති බන්ධනය උපදානය තුළට පස්සෙ පාප කර්මය එකක් පුුණ්‍ය කර්මය එකක් ්‍යනකර්මය එකක් ඒක ආදීනෝ විග්‍රහවෙන්න ඒ පෙළවල්තුනේ පතක්ජන සමාජුදුල පංචිපාදානස්කන්ධය තුළ බවගාමිත්‍යය විග්‍රහවෙන්නේ නෑ පුද්ගලය අවසයෙන් නර්ගනමය කර්මතුනේ පාපකර්මය නන්න්නරකයි පුුණ්‍යි කර්මය හොඳයි කියලා උපාදානය තුළ බව ගාමීෙන්ඩ උගන්නට තමයි මේ සසරි කලක් තිස්සෙමේ බෞද්බදු සසුන තුළ ඉගැන්වනු ලැබූ අනුගමනය කරනු ලදේ හැම දෙයක්මා එදකොට ඔබට තේරෙනවාදයින් සිදුන්නේ අතහගතුරු හෙළිකර වදාලා ව සදහම් යටපත්වීම කියලා ඔබට තේරෙනවාදකොට අනුගමනීපතිපදාවට එන්නට මඟ වැසුනයි කියලා ැ තතාාගත ඉන්වහන්සේගේ හෙළිකිරීම තමන් අතින් සිද වන මේ උපාධනනම් වූ වරද තේරුම් අරගෙන ඒෝඔබට දුද්ගනන් දෙේනවයි කියලා තේරුම් අරගන අංකිත්තේන පංචිපාදානක් කන්දා දුක්කා දුකින්විදෙන්ට උපාදානයෙන් මිදෙන්ටෝ නැනැ කිය තියෙන්නේ. එදකට බුදුසමේ ආරයපති පදාවව ස්ත්‍රීපුරසගහි පැදි බේදේන්තරෝ කොතනකොහ හිටිය. ස්කන්ද පංචකයමුල් කොටගත් පෙර කළවර ඇද්ද නොකරමින් උපාධානයෙන් මිදීම සඳහා වර්තමානයේ පාවිච්චි කළ යුතු ප්‍රතිපදාවක් ඒකාරය ප්‍රතිපදාව ආරිපතිපදාවට එන්නට පංචස්කන්ධ ධර්මතාවේ උබතුළ ක්‍රියාපන ක ආකාරය පිරිිමදවබෝධයක්කින් තොරව එක ඔබුතුල සිදුනවූ පංචුපා දානස්කන්දය බවට පත් වනාකාරය පිළිමද අවබෝධකින් තොරව කරන්න පුළුවන් දෙයක් නැවී එනිසා ඒ පෙළ දහමත්‍රිපිටගේ පවති ෙනවා එක ජීවිතය තුල විග්‍රහ කරන්නේ පා ඒ ජආත්ම තුනක්තල විග්්‍රහ කරන්නේ පා එතකොට ආත් ආත්ම දදුෂ්ටියයට වැඩිලා ඒ ස්කන්ධ පං්චකයට එහා නොයා ඒක තුළ විද්ගහ කරන්න ඔොයා ගන්න. මොක මේ ස්කන්ධ පංචකින් එහාට මොකුත් යන්නෙත් නෑ එකට ආවෙත් නෑ. නමුත් ඒට ඒක තුළ පවතිනවා ස්කන්ධ පංචකය තුළ පවතිනවා අතීත හේතු වර්තමානඵල වර්තමාන හේතු නම් වූ මේ අතීත ජීවිතයේ වර්තමාන ජීවිත අනාගත ජීත කර ජීවිත නොට බෙදල තින වැරද. වැරදි බෙදීම මේ ස්කන්ධ පංචකය තුළ පවතිනවා. එතකොට ඒ ක්‍රියාවලිය කෙනෙක් නොගියට ඒකට අවිද්‍යාව කියන්නේ එකයි අවිද්‍යාපච්චා සංකාරා කියලා මෙ සියවුම් දහමක් අපි කතා කරන්නේ. එතකොට උපාධානය වඩ බෞද්ධයෙක් වඩ ඕන නෑ ඕනෑ මනිසෙක් වසෙන් ජීවත්වීමේදී මේ උපාධානයව නැවති ප්‍රමාදයට බෞබන්ධනයට මිනිසා ගොදුරු වෙනවා. ජාති ආගම් කුල බේදකින් තරව. නමුත් එයින් මිදීමට අබෞද්ධ ඉන්ටත් බෑ පෘතජන බෞද්ධ ඉන්ටත්බෑ ඒට ආරය ගෝත්තරයට පත්වීම කෙලකක් තිීෙනවාන අරයා. අරියකි නර්ථය උසස්. එක ආර්ය දර්ශනයක්. නිසා බුදුන් ලෝකයටට හෙිකර වදාලේ අමුතුම මගක්. නෞත් මේ අමුතුම මඟ අපට ගන්ට හැකියාවක් ඇති වනේ නැහැ මේ පංචස්තන්දවික්ග්‍රහය පවතින් නවු අර්ථකතනය පවති නව් සදොස් බව. ඒමයි මෙතර මූලික දෝසය. දැන් මොකක්ද මේ වචනයෙන් පෙන්නන්නේ සාසවන් උපාධානීයන්. අපක හොමු කොහෙද ඩෝන කය තුළද වඩෝන ඇස තු කන තුල නාසය තුළ දිවතුළ කය තුළ සිතතුල එමනි එතකොට මොකදද ඇස තුළ නම් මේ රූපය කිසියම් මාකාරයක බාහිරේ පහල වෙන රප මුල් කොට ගන බේහිතතු ඇතිවෙන රූපේට බැතිකර ගන ලබනවා ඇලීමක් මුලාවක් ගැටීමක් මුලාවක් දෙකම සාසවන් එතකොට උපාධානියන් කියනෙකින් කියනවා ඇතකට බැඳීමක් ඇල්මක් ඇතිකර ගන්නේ එක දැ අර පංචස්කන්දයට අදාළ කර්තව්‍ය කර දදිී මේ යන්න පුළුවන්කම තිබුණාට පංච උපාදානස්කන්දයට එහෙම මේ යන්න බෑ එ මේ විශ්වතුල කොතන හරි මේ ජීවිතය හෝ පසු ජීවිතයක අනාගතඵලයක් ඇති කරන්න හේතුවක් ඉතුරු කරලා ඔබ බවබන්ධනයට පත් කරලායි මේ යන්නේ දැ පංචස්කන්දය තුල ස්භාවෙන්ම නිරවශේෂ නිරෝධය තිබෙනවා පංජපා ධනස්කන්දල්ල ස්වභාවෙන්ම අවශේෂ නිරෝධය තිබෙන අවශේෂ නිරෝදය ඔබට අයිති පෞද්ගලික් තුළ කරන වැඩක් නේද සමාජයේ සමාන නෑනේ දේක. අන්න මේ අවශේෂ නිරෝධේ කාමරූප අරූප වසින් දියුණු කරගන මිනිසුන් බවගාමිත්තේ වෙනස් කරගත්න මුත් අවශේෂ නිරෝධයෙන් මිදෙන්ට බැරි වුණ. එකට උපාධානීයන් කියන පාප උපාධානීයම් පුුණ්‍ය උපාධානීයම් ධ්‍යන උපාධනීයන් බවට වෙනස් වනා මෙන්න මේ අවුල දකින්න ඔබ තුළ උපාධානීයේ සුභික්කවේ ආසාදා අනුපස් සිනෝ විහිරතෝ තන්නා පවද්ද කයතුළ බලන් එපා උපාධානයන්ට හේතුවෙන ධර්මයන්හි ආස්වාදය නැත්නම් ඇල්ම නැවත නැවත බලමින් වාසනය කළ වාසය කළොත් රූපයට රූප තන් හා සබ්දයට සබ්ද තන්හා ගන්ධට ගන්ධ තහා අර තන්හා නම් වූ අපි ඇතිකර ගන්න ඔූ ඇලීම ප්‍රවර්ධනය වෙනවා තන්නාපච්චා උපාදාානන් උපාධන පච්චා බවෝ අන්න බවබන්ධනය අවශේෂ නිරෝධ වන එක. මෙන්න මේ අවශේෂ නිරෝධය කරමින් ජීවත්වෙන පුද්ගලයාට පෘථක් ජනයයි කියන අතර හුගේ විහරණයට පමාද විහාරී කියලා කියනවා. දියුණු කරගන්න පුළුවන් වෙනස්කරගන්න පුළුවන් පරිහානට පත් කරගන්න පුළුවන් නමුත්තේකේ ගමන වලක්වන්න බෑ. ැන් අවසේෂ නිරෝදේශසා නිරවශේෂ නොරදේ වි ගහ කරන්න බෑ ජීවිතය තුළ එක අරමුණ තුළ කිදවෙන්නන්නේ රප නම් රූපතන් හානි බ්දය නම් සබ්දතන් නිසා අවශේෂ නිරෝදේසිද වෙන්නේ ඇහහි කරණ නාසේ දිවේක අයේ උද්වෙන් අරමුණ තුළ ඒකා නාසේ උදවන් අරමුණ තුර සහ එක අරමණක වසෙන් ගත්තට ඕක ආපහ ගත්තහම බදුන් වහන්සේ වදාරන්නේ දරුවල් පහට සිත පිහිටනවා සිත අරමුණ වස්සේමදිනවා. ඉතින් ඔබ මේකට ඔබේ අගේ එකතු කරමින් ඇලෙනවන ගැටෙනවා නම් ළමාකාලයෙන් පටන් අරගෙන මහළු කාලය දක්වා මොකද වෙන්නේ මේ පංචුපාදානස්කන්ද පරිහරණය කියන පාරි අනු අපපු තක් ජනය. දැන් සසිුමැි මුහුණුවර සියුමැලි සිනහාව ලස්සන දෙතොල් ඩවිත්තුල් තියෙන් නව ආකාර්ශය ස්වභාවේ ම කියන්නේ ස්වභාවෙන්ම. ටික ටික ටිකටික රළු වෙලා ගොරෝසු වෙලා කටහඬ ගොරෝ වෙලා කය ගොරෝසු වෙලා චිත්තා අභ්‍යන්තරයේ කතාභහ කරන එක රළු ගොරෝසු වෙලා ඔබෝ ළඟ තියෙනු අනේද දරවාගාවන් නැති ආකාරයට වෙනස් වෙන ස්වභාවයක්. කතා ේද පරිසු වචනය එකතු වෙලා කතාාව සැරවැර වෙලා ඇස් දෙකරතු වෙලා කවුදේ වකරන්නේ අර උපාදාන නැමති දෝසේ විසින් දැන් පුතජනයා මේ ජීවිතය තුළ ලළමා කාලය තිබුණනාව සැපයිං කරන ජීවිත අවසානයේදී ීවිතය පරිලාහනිරයක් බවට පත් කරනු ලබන්නේ ලෝකයේද ලෝකෙ අල්ලා ගන්ට ගිින් ඇතිවු නාව මේ උපාදානස් කන්දය දුකද මේවි දින්නේ දාන න්ද රස් කරන ීවිත අ සාහනයිහි දැන් පානය මිද දදුුරන්නට හරිසිල් රැක්කටහරි බාවනා කෙර වටහට පුළුවනිද. ඒකත්තත් උපාදාානයක් ීට පස්සේ. එන්න උපාධානය වෙන කාරණාව ජීවිත අවසානය දක්කා කරගන්න නැතුව ව කාර අවරු පහල නිස් තරු ගන්න පුළුවන් තිහි හදලිය ේරු ගන්න ලුවන් නත්තැ බදුන් හසේ දාල පරිදි තුන්වායසෙන් එක්වා අයිස තේරුම් ගන්න පුළුවන්? පහ න්න පටන් ගන්න පුළුවන් පටිසෝතගාමී එනිසයි මේක ජීවන ප්‍රතිපදවක් කිය අපි කියන්නේ ජීවත්වෙලලා ඉවර වෙලා බමුණ දහමේ සඳහන් පරිදි අද නටා හිනහිලා හෙට දින තපසට අප යන්න අවු මකාදයවු රජවාගේ කියන තේමාව ගන්න එපා ජීවිතය ගෙනියන්න උපාධානයන්ගෙන් තොර වෙන ආකාරයට ජීවිතය සකස් කරගන්න ඉඳදම මන්දයත් පංචුපාධනක් කන්දහා දුක්කා කියන එක බුදුවරුන්ගේ හෙළිකිරීමක්. ඒ ස්ත්‍රීපුරසගහි පැති උ ගත්නූ ගත් කියනෑ මේ උපදානස්කන්දය තම පෞද්ගලික කදාානකාරණයක් ඒ නිසා දුක්කල්ට එහතු බ තියනෝ. අරානුසේති කියන පදයෙන් හැමස්කන්ද පංචකයක් පාසාම මේ අනුසේති හෙතුට තියනෝ. එනම් ඉහාත්මසෙන් ස පරලොෝ වසයෙන් පංචුපා දනස්කන්ද හට ගැීම ෙදු කොටබට පත්වේෙන එනම් තේන සංකංගච්චඇති. එයි එයින් නිදු හටගන්නේ ලොකයිද. එම අනුසේති පදය මේ හරි ලස්සනට තිබෙනවා. මෙසූත්‍ර දේශනාවල නමුත් ඒක, ග ගන්න පෙලක්වසෙන් ලියන වැරු හම එක ඇසතුළ කනතුල නාසෙතතුර දවතුල සිදුව වෙන කාරය පෙළදහමට යොදල බලන්න නිනෑ සමාජය. මමගේ දේශනාවල මං දහදොළොස් සතාවක් විසිිස් සතාවක් ඕක කියලා ඇති. පමාද විහාරිත්තය මේ උපාදානස්කන්දවට පත්තෙන්ට ඔබ තුළ සිතේ සිදුවෙන් නව් මේ ලෝබමූලික මෝහමූලික දේස මූහික මෝමූලික වූ ක්‍රියාදාමය කට හෙමනම් මාදකිඉන්නේ අපට ජීවිතය දී ලතිබෙන්නේ සුන්දරත්යෙන් විඳ විින් ජීවිත විඳින්ට දී ලතිබෙන්නේ. විදිින්න්න දුන් ජීවිතය විඳවන්න පටන් ගන්න උපාදානය නැමති වරද නිසා. සසේ ජීවතෙන්ටති නාව සහැල්ලු ජීවිතයක් ඔබේ වරද නිසා බව විශාල දුක්කාගාදයයක් බවට පත් කර ගන්නවා නේද.ඒ ඔබට මේ බුරු පැහදි කරන ධර්මනයායෙන් අරුුණ වෙන මොනම ක්‍රමකින්වත් පුල න්ද ැලවෙෙන් දුවර පමණය කෙලි කළේය. ඔබ මේ උගුල වැටිලා ඊට පස්සේ පොල්ග හණ්ඩයි දෙව අන්ඩ කියන්ඩයි ප්‍රාර්ථනා කරණඩයි ඉල්ල අන්ඩයි යදිින්ඩයි එනැත්නම් මත්තැන්බී ලාමතක කරන්නඩයි එමනැත්නම් සමාධයක් වඩ ළමත කරණඩයි තින් බලෞකික බෞ්තික උපක්‍රම යොදාගන්නවා. මේ සියල්ල හිසරදේට කොට්ට මාරුරින් කියලාබ පිළිගන්නවාද නි අත්තාාගතුර ලඟතිනට බේත සත්හට වන බෞදුකට වෙදානන්. නිකම් වෙදමහත්තෙක් නෙමෙයි පර්යේෂන පවත්තල බේත බීලා ලෙඩේ හොඳ කරගන පාර කියන කෙනෙක්. මෙවා තේරුම්ගන්නක බුදුරු කියන්නේෙ කවුදු කියලා ඊට පස්සේ අදහසක් ඇතිවී. අක තමා සැබෑ බදර කෙහි ඇවන පැහැදීම අධිගම සද්ධාව. බුදුරුත් මවකසිෙන් බිවන මනුස්සේෙක්. නමුත් බුදුවරු සතුව තියෙනවා බොහෝකල් සසරයේ දියුණු කළවු මනෝ දහම්තුලින් එනවු ඒවා සිතේ පවතින ගතිලක්‍ෂණ නිසයි සිතේ තක්ති ගතිලක්ෂණ බැවින් කටේවා එකතු වෙනවා.කො මේ කය හදන්නේ මව්පියන් උදව් කලාට සිත විසින්නේ නිසා සාරිරක පිහිටිය ලක්ෂනටක දෙතිස් මහා පුරුස ක්ෂණ කියනවා බෝසත්වොරයෙකුගේ බුදුවරයකු ගෙනවී හැබයි. එකත් අපේ සමාජ වරදනති න මෙ දෙති මහපුරස ලක්ෂණ බුදුන්හසගේ කියලා කිය නෑ බුදුන් වහන්සරගේ පුරස ලක්ෂන වෙනයි ඔය බෝධ සර්ත්තවරක පුරෂස ලක්ෂණ. ඇදි ඔබත් ඔබකායි පරක්ෂකර බලට පුරුස ලක්ෂණ නැතත් මහාපුරෂ ලක්ෂණ නතත් පෙරජීවිතය කරපු ක්‍රාකාරකම්මල ලක්ෂණ ඇති හැඩරෝ වසයෙන් විකෘති වසය උපන් ලපු වසයෙන් තව යම් යම් කරුණු වසෙන් අංගවිකල මන්ධ බුද්ධික වසෙන් ඔක්කමත් තර ලක්ෂණ නිකම් හැදුනෙ නෑ සමහර විට එක ඔබ ටයිති අන්‍යතාවයක් වෙන්නඩත් තුළනි සහරට මවපියන්ගේ දරුව හැඳීම පිළිබඳව වෛර කිරීමක් නැත්නම් රණ හැදීමක් වෙන්නක් තුුව නිහ මත්ජාති නිසාත්වය එක වෙන මට මතකයි වසරක් පහලවක් විස්සකට පෙර මේ හම්බෙෙන් බලපු නාට්‍යයක් දෙමෙන තුන්වියදම කත්ද කියලා. මේක දයෙනවා තරුණ ලවක් හමු අන්නාසි ිඩියක් කන්ඩ හදනෝ වෙනමකුත් පෙන්න්නන්නේ නෑ. මොකටද කියලා දන්න අය දන්නවානේ. අන්න එහෙම මේ මත්තෘත්වයට වෛර කරන අවස්ථාතියනවා අ සමහරයි තමන් ්‍යාර්ථික ප්‍රශ්නහ තවත්ම නිසා. එහෙම උුන හමත් ඉකුරුති සිද්ධ වෙනවා. මෙන්න මේ කරුණු තේරුම් රගන්න ම මේ පහැදිලි කළේ නිසා දැන් ඔබට එහෙනම් පැහැදිලි කළේ අපවිසින් ලෝකෙටයනකොට ආම්ිට හොයන්න බැයිට මුල් පැත්තක් තිබෙනවා අපවාසස්කදධනිසා තමයි අ හැදිලලා තිබෙන්නේ නමුත් ඉහාත්මාසෙන්න්නා පහු මේ ජීවිතය තමයි මේ පරිහානය ටිකටික ළඟා වෙන්නේ. ඇති ඔය බුදුන් වහන්සේ දාළ ධර්මකරුණ පෘතක්ජන පුද්ගලයාටමවක්ෂයෙන් බිහිවී ළමාකාලිපරන් මේ අනතුරුම පරිහාන දම් මංගෝ බික්වේ දේශස්සාම විතරයි. අන්න කල්්‍යානමිත්‍ර නිසේ වනය සදධර්මස්ශෝනය තුළ මේක පැහැදුුණ හම දැන් ඊට පස්සේ පරිහාන දම්මච අන ගමුණනය අනුගමනය කරන්න පුළුවන්ගෙනවා මොකද මේ පුෘතක් ජන භාවයනොට හු ආර භාවයට පත්වෙනවා දැවු එකතු කරන්න එෙක් වෙනුවට අස් කරන්නේෙක් අනුසෝත ගාමයෙක් වෙනට පටි සෝත ගමියෙක් ඒ පැහදිලි කරන්න මේ ම මෙතන ධර්ම දේශ නාවගත්ත මේ දෙකේ වෙනස පැහැදිලි කරන්න. මංහිතන ඔබට ප්‍රමාණවත්තා අබෝධයක් සසිදුනායි කියලා. එනිසා පරපුරෙන් ලැබුණ හෝ ඔ විධ පැතින් ලැබුණාවූ විධ සික්ෂණ ප්‍රතිපා ඔස්සේ ඔබට මේ මුක්තිය ැබේ කියලා හිතන් එපායේට ප්‍රතිඵලතිනෝ විපාක නමුත් මේ විමුක්ති මාර්ගය මේ පංචස්කන්දේ පංචුපාදානස්කන්දයේ බාට පත්වීමේ වැරැද්දිෙන් මිදීමට උපාදාානින් මිදීම මුල්කට ගත් ප්‍රතිපදාවක් කියන එක අනතුරුව තේරුම් ගන්නඒ ඔබ වෙනුවෙන්ම කර ගත්තවරදක් ඔබ විසින්ම බුදුවරු විසින් මේකට සම්මා සම්බුද්ධත්තයෙන් නායකත්වය මූලිකත්වය දෙෙනවා විමුක්ත වෙනවා උන්වහන්සේලා නමුත් අනිත් අයට ඒ අනුසාරයෙන් පඥ්ඥාව විමුක්ත වෙන්න පුළුවන්. රඥාාවෙන් මේ ඔගුලෙන් මිදන්න පුළුවන්. එනිසා මාදකිනවා බුදුසමේ බෞගාමිත්‍යය විග්‍රහකිරීමේදී. පවපිණ ්‍යානයේ හා විපාක විග්‍රහකිරීමේ දී. යුතිසාප්‍රති සඳ විග්‍රහකිරීමේ දී. අවේෂ නිරෝදේසාහ නිරවශේෂනය ග විග්‍රහකිීමේ දී මේ ඕන පදයකට. පංචස්කත් දන් දන්ව ධර්මතාවේ තුළ සිදුවෙන්න්නවූ මේක තෙනකුට ඇහැට පේෙන් නෑ නුවනට පෙරෙන්න ගන්නවා. අනතුරුව මේ පංචස්කන්ද නැත්තම් පංචුපාදානස්කන් දැමති අටුආාව එක අටුාවක් හ ධර්ථකතනයක් මේ අටවාතුළට යොද බලන්න ඉට පස්ස. සත්‍ය පටි සම්පාදේ හම නැත්නම් හතරහති පට්ටානය කර්මක්්‍රය කිරීමේ කර්මය මරණ සති සත්ව විසුද්ධි ඒ බුදුන් වහන්සේදාල ගෙමුරු ධර්ම පෙළවල්න මෙ සියල්ල පංචස්කන්දය තුළ බලන්ඩි ගෙන ගන්න ඉටහාටයන්න පාත්මතුනකට හරි ජීවිත දෙකට හරි අන්න එහෙම ධර්මතාවයක් සියම් දහමක්කයන්නේ යන්නේ එකයි හිතන්න මිනිසාට මිනිසෙක්ට. මිනිසාගේ අපරි සුද්ධ භාව අයින් කරලා පරිසුද්දු මිනිසෙක් වෙන්නට. මේ දුක්විදින අතීතයටආයිබුවන් කියන්ට එක තියෙන්නව් බරපදලකම තේරුම් අරගෙන. ඕනැවැන්නවා එක තේරුම් ගත්තම ඒවගේම ඒකට ඉතිං අවේරණ සම්න්ති නත්තා නොකිරීමෙන් සංසිදධනවා කියෙකවේ නොකිරීම කියන්නීමම ක්් කියන්නේ එක. ත රුන්ගඩා මහරු සහජයට ඒ අතවත් දේශනනාාවත්තුල ලබි පැහැදිලි කරන්නම් මේ කාරණාවස ඔබ හැම දෙනට මේ කරුණු සවන්දීම ඇස්පෑදීමට හේතුවේ නොවා නිටකං ඇස්නමේ ප්‍රග්ඥස් ප්‍රඥාස පාදාගන ලබාගත්ත ජීවිතේ ඉල දරව දේශනාවක සහරටම තියෙන්න්න පුළුවන් මේ ලබාගත්ත ජීතිනාාකම වඩිනාකමෙන් ප්‍රයෝජන ගණඩ ඔබට ලැබුණ මේ අතිශේ ශ්‍රෂ්ටූ දර්ශනයෙන් ප්‍රෝජනාාරගන සැබෑ මිනිසෙක්වෙන්නට විින්ඳවන ජීවිතය වෙනට විිඳන ජීවිතකට පත්වන්නට අවශ්‍ය මං පෙත් හෙලිරගන්නට මෙම කනු පැදිලිකිරීම උපනිස්ශ්‍රවේවායක කියෙන සුභාශයසනය කරමින් අපි ධර්මාණු ශසනාව මෙසේ අවසන් කරු ලබෙනවා. මෙම උතුම් ධර්මදේශනයේ ප්‍රඥාාවයකා තුලින් විකාශනයකිරීම සඳහා සැහැති දායකත්තය දනු ලබන්නන්නේ ඔබරප්ත් ේම් පිවසේන මහතාතගේ යබර් බිරිඳ සෝමාවති ජයසිං මහත්මය. රමනුරු මනි ිියන් සහෝදර සහෝදරයහා යාතින් හිතවතුන් විසන. පවුලේ ඥාතහිත මිත්‍රාදී නක කියන්නේ ගුණානුස් මරණයට සුදුසුව අයි ඥාතිමිත්තා සකාච්චමයක රණ පෙන්නන්නේ. අරුණන අතර කොලියාපිටියේ කඩවල ෙදර පදිංච සිට දායකක්ත්තය දැරු අයතරින් වියෝ වූ ජම් පියසේන විශ්‍රාමික විදුහාපිත්තුමාගේ තෙවර්ස පූර්ණ පින්කම වෙනුවෙන්. එතුමාට පින් අනුෝදන්කිරීම පිණසේ උතුම් ධර්මදානය සිදුකරු ලබන අතර මේ උතුම් ධර්මධදානින් ජනතවන්න ව සියලු පුරුණණෙකසල් එතුමට අනමෝදන් වේවා. සසරදු කෙලවර උතුම් නිර්වාණ සාක්ෂත් කිරීම පිණිස මේ පුුණ්ි ධර්මයන් හේතු වේවා. නමුත් කෙලින්ම පින් අනුවෝදන් කරන් ඕන පරදත් උපජීවක් කරන්න එපා මොකද උගතෙක් නම් ඒ වගේ මානවහිතවාදයෙක් නම් න්න මෝදක් වෙන තැනට පත් වෙන්න පින්නේ පරලොයන් එකත් එනිසා අනිවාරම් පින් කැමත් තැනක පින් බලාපොත්තර තැනක හිටි නම් කියනවසලේ යොදලා ඔබගේ ඥාතීන්ගේ ගෞරය රැක ගන්න මොකද මෙසේරම බින්න නෝදන් ව ැකට යනවානක තේරම පරදත්තුූහ ජීවිී නැත්නම් පහළ තැනකට වැටෙනවායි කියන එක. ඒේම කළියාපිටිය හක්ගම ප දිංචු සිට මියගේ එච්ච මීරසිංහ ආධරනිය පියාණන්ට බෝහිංගම පදිංච සිට මියගේ විින්සන් බොතජු, සීලවී බොතජු ආදරනී දෙමවපියන්ටත් කුුණෑගල බමනාවල පදිංචි සිට මියගේ පේදාස පතිරන ආදරණිය පපානන්ට සහ මේ පරලෝගේ දෙපාර්ශවයේ දෙමවපියන් සහෝදර සහෞදරියයන් යාාතීන්්‍ර අවශ්‍යන මේ උතුම් ධර්මදානින් ජනතව වන්නාව පුුණික්සල් අනෝදන් වී ඒජීවිත සූ පත් ත්වා. නත මත භාවයක උපදලබාගන මේ පංචස්කන්ධ පචපාදනස් කන්දනම් ූද දෙකේ පවතින වරද නිවරද තේරුමන්ට ලබීමමතුලින් නිවරධ කර ගැනමුතුලින් නිවන සැනස ජීවිතයටට පත්තට හේතුවාසනාවේවා කියල තමයි ප්‍රාර්ථනා කරන්න ඕන ගවුණ දේකයන් වහන්සේට නිදුක් නිරෝගීස සූ පත් භාවෂහ දීරුගයි සම්පත්තිය ලැබේවා. ධර්මදානේ සඳහා මුල්ලිදාකත්තර ධර්මදේශනා කරවාගෙන් ඉන් ධර්මදානයෙන් ජනිතවන්න වානි සංසයන් මත පිහිටා ඔබ ප්‍රතන්න. බේ පරල සපත් සලු අතිවර්ගයා සූ පත්තේවා. පින් කැමති කෙනෙක්කත්තම් පින් ලබාගනිත්වා නැත්තං ඔන්ටු පහරයක් වේවා. මතුපදිා භයකද නිසත් බව ලැබි මේ බුදුරහෙලි කලාව් ධර්මතාව වටගන්ට ලැබීමම තුලින් දගමනනිවා කරන්නට අවශ්‍ය මං පෙත්තුවර වේවා. අනුග්‍රහ බෞතු වසයන කතිය කුලා ඔ ෞවලේහමද නතුළ ධර්මස්වය ක හැමට ම පහැදිිකර කරුණ ේරුන්ට ැබීම තුලින් ජීවන ගම මග නිවරදි කරට ැබීම තුලින් මේ උපාදානය සහිත ගන් මගව වෙනට උපාදාන් රහිත ගමන් වාත්යෝධකන් ලැබීම තුලින් දුක් සහිත ජීවිතයක් වෙනොට දුක්රහිත ජීවිතයක් ගත කරන්නට ඒතුලින් ලැබෙන්නාව මේ ධර්මය සර කල ක්ති නයයි ධර්මය සරට පැමිණෙන්ට ඔබට මෙම කරු පැදිලිකේ හේතුවා අසනාවේ වයි ප්‍රර්ථනා කරගන්න සිීය වන්නේ. යන්තු සබරෝගෝ විනස්සතුූ මාතේ බවත් අන්තරායෝ සුකීදී ගායුකෝ බව හැම දෙෙනටම තෙරුවන් සරණය. මෝහකයෝ නිප්පානන්.